උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. අපි මුලින් නියම කරේ 14 15 නමුත් අපි තව දිනයක් ඉස්සරහට ගත්තා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සේවය කරන පෞල් සෞඛ්‍ය නිලධාරීන් සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියන්නේ MOH ඔෆිස් එක 13 වෙනිදා ලබනු කරන්න. මොකද අපිට අනික් කාර්යාලවල මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත වෙනවද කියන එක පරීක්ෂා කරගන්න වෙන්නේ PHI මාතෘයි මෙඩිකල් ඔෆිසර්ස් හෙල්ත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා මූලික කරුණු තුන මුඛාවරණ පළඳීම නිතර සැනිටයිස් කිරීම නැත්නම් සබඤ්‍යෝදා අතේ දීම මීටරේ මේ අතර විතරක් නෑ මේ සම්පූර්ණ මීටරේක දුර තියාගන්න මේ තත්ත්වයේ උඩ කොහොමද අපේ 20යි 25 කාමරේ ඡන්දේ තියන්නේ අපේ නිලධාරීත් ඉන්නවා 15 ලෝකේ කරකවන එක නැවතුනොත් හරි හයියෙන් කරකවන්න ගත්තොත් හරි තමයි අපිට ඡන්දේ නොතියා ඉන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ගෝස්තු පස්සෙන්ද ඡන්දේ තියන අපි වෝටර්ස් වල කියනවා පුළුවන් හැමෝම නිල් පාට හරි කළු පාට හරි බෝල් පොයින්ට් එකක් අරන් එන්න රියසර් වල දැක්කේ මොකක්ද දන්නවද අයියේ පෑන පොඩක් දෙන්න නංගි මාමේ නැන්දේ බාප්පේ පෑන් අරන් එන්න අපි පෑන් නැත්නම් අපි පෑන් දෙනවා අපි ඡන්ද පොල ඡන්ද කුටිය සැනිටයිස් කරනවා මිනිත්තු 15 එන්න ඡන්දේ දාන ඡන්ද පොල වෙනත් ඕනෑම පොදු ස්ථානයකට වඩා සුරක්ෂිත මොකද අපි හැමතිස්සම සැනිටයිස් කරමු ෆෝන් එකෙන්ක් සැනිටයිස් අපි භාවිතා කරන්නේ කොටන් බටනේ පෑනත් නෙවෙයි ඇඟිල්ල මාක් කරන්නේ ගිනි කූරු වල වෙඩි බෙහෙත් නැතුව ගන්න කොට එනවනේ වැක්ස් ස්ටික් යා ඒක එක කැලවරක් තරලා ඒක පොඟවල නොමැකෙන තින්තෙන් ඒක ඩස්බින් එකට දා ඕගොල්ලන්ට ගණන් හදලා බලන්න පුළුවන් කොච්චර අපට වියදමක් යනවද කියලා මේක ආදන ඇල්කොහොල් ලීටරේ රුපියල් 500යි කියලා ගන්න ml 12ක් එක වෝටර ඒක 1 කෝටි 20 ලක්ෂ වැඩි කළා යන ලීටර් ගන්න හොයා ෆේස් මාක් කොච්චර යනවද ස්ටාෆ් එකේ අපේ ඡන්ද රාජකාරියල යන අය 1,50,000 කෙනෙකුට දෙක කලින් දවස් යනට තුනක් අපට ෆේස් මාක් 3,50,000 කෝනේ ඡන්ද පොලේ වැඩිට අවම වියදමෙන් කරන්න බලාපොරොත්තු වෙනවා අපට කෝටි 1000කට අඩු වියදමෙන් කරන්න හම්බුනෝ අපේ ජයග්‍රහණයක් ඒක වැඩි වෙන්නත් පුළුවන් අමාත්‍යතුර නොදරන හිටපු සමහර මාත්‍යවරු තමන් සතුව මාර්තු දෙවනිදා තුන්වෙනිදා භාරදීය යුතු වාහන ළඟ තබාගෙන ඉඳලා ඊට පස්සේ ඒවට වැටුණා මාර්තු මාසේ කිව්වා ඒව ළඟ තියන් ඉන්නව නම් ඡන්දයට පාවිච්චාන් ලක්ෂයක් දෙන්න ඕනේ කියලා ඒ ලක්ෂෙත් නොගෙවා පස්සේ අපි මැයි මාසේ කිව්වා එහෙම තියාගන්න බෑ රාජ්‍ය අමතිවරු කියලා ජාතියක් දැන් නැහැ කියලා තවමත් තියාගෙන ඉන්නයි ඒව අත්අඩංගුවට ගන්න වාහන පහකට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්න කියලා අපි ලියලා තියෙනවා ඒ අත්අඩංගුවට අරගෙන ඔප්පුනොත් එතුමන්ලා අන්සීට් වීමට තියෙන වාසිය වැඩි හයතමයි ගණන් කරන්නේ උදේ 8ට අපිට පළවෙනි ප්‍රතිඵලය දෙනකොට හවස 4 විතර වෙයි කොහේ හරි අපි බලාපොරොත්තු වෙනවා රෑ 10 වෙනකොට වත් පුළුවන් වෙවි කියලා රටේ ආණ්ඩු බලය යන්නේ කාටද කියලා කියන්න ඩොක්ටර් කියන්නේ